අතහැරදමූ පාළුවට ගිය ගොරනැගිලි තුලට යන්නට තියා එදෙස බලන්නවත් බයයි මොකදෙම පාළු ගොරනැගිලි ඇතුලේ මොනවා තියෙනවද කියන්න කිසිවෙක් දන්නේ නැහැ නමුත් එවැනි ස්ථානයන්ට ඇතුළු වී ඒවා ගවේෂණය කරන්න කැමති පුද්ගලයන් සිටිනවා එම පුද්ගලයන්ට එවැනි ස්ථානයන් වලින් කිසිවිටකත් බලාපොරොත්තු නොවූ අමුතු දේවල් හමු වී තිබෙනවා මේ වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙන එන්නේ පාළු ගොරනැගිලි තුලින් හමු වූ බාහිතන විදියේ දේවල් කිහිපයක් ගැනයි අංක 1 මෝරෙක් පාළු ගොඩනැගිල්ලක් තුලට ඇතුළු වෙන කෙනෙක් ඒ තුලින් මෝරෙකු හමු වේවි කියන්නම් සිහිනකින්වත් සිතන්නේ නැහැ. විශ්වාස කරන්න ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවල පාළුවට ගිය වයිල්ඩ් ලයිෆ් ෆොන්ඩර් ලෑන්ඩ් එකකින් ෆෝමල්ඩිහයිඩ් ටැංකියක බැස සිටින මෝරෙකු හමු වුණා. මෙම සත්වෝද්‍යානය අතහැර දමා තිබුණේ 2012 වර්ෂයේදී. ලුක් මැක්වියර්සන් කියන පුද්ගලයා දැඩි කුතුහලය නිසා මෙම පාළු ස්ථානයට ඇතුළු වුණා. එහි ඇතුළු වූ මිනිත්තු 28ක වීඩියෝවක්ද YouTube එක වෙත එකතු කරා. ඒ 2019 පෙබරවාරි මාසයේදී මේ මිලියන 14කට වඩා නරඹා තිබූ අතර ග්‍රේට් වයිට් ෂාක් මෝරාගේ කතාව ලැබුගින්නක්සේ පැතිරුණා. මෙම සත්තුවත්ත වසදමීමට සිදු වුණේ ඊට විරුද්ධව එල්ල වූ සත්ව අපචාර චෝදනාවන් හේතුවෙන්. මොකද එහි අයිතිකරුට මෙම ස්ථානයේ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට නීතිමය අවසරයක් හිමි වී තිබුණේ නැහැ. මේ ඔබ දකින ග්‍රේට් වයිට් ෂාක් මෝරා මියගොස් තිබුණේ 1998 වර්ෂයේදී. එම මෝරා ප්‍රදර්ශනය සඳහා තමයි ෆෝමල්ඩිහයිඩ් ටැංකියක බහා තිබුණේ. මෙම ස්ථානය කෙනෙකුට ඇතුළු වීමට සුදුසු ස්ථානයක් නොවේයි. මොකද ෆෝමල්ඩිහයිඩ් වැනි භයානක රසායනිකයන් නැහි වූ ටැංකියවලින් පිටතට කාන්දුවෙමින් පවතිනවා. හිතන්න ලූක් පියර්සන්ට මෙම ග්‍රේට් වයිට් ෂාක් මෝරා දකින්නට ලැබීමත් සමග මොන වගේ හැඟීමක් ඇති වෙන්නට ඇතිද? සාගරයේ දරුණුතම විලෝපිතයාවන මහා සුදු මෝරාගේ බිහිසුණු බව චිත්‍රපටවලින් පවා ඔබ දැක ඇති. මේ සිටින ග්‍රේට් වයිට් ෂාක් මෝරා මිය ගිහින් සිටියදීම මෝරාගේ දර්ශනය නම් ඉතා බිහිසුණුයි. අංක 2 බෝනික්කන්ගේ හිස්. පාළු ගොඩනැගිල්ලක සිටින භයානක පෙනුමක් ඇති බෝනික්කෙක්ගේ දර්ශනයකින් පවා කෙනෙක් බියෙන් තැති ගන්නට පුළුවන්. නමුත් ඔබ ඇතුළු වෙන පාළු ගොඩනැගිල්ලේ බෝනික්කන් විශාල ප්‍රමාණයක් සිටියොත් ඔබේ හිතේ මොනතරම් බියක් ඇති වේවිද? මේ ඔබ දකින්නේ පාළුවට ගිය බෝනික්කන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශනයකි. බෝනික්කන්ගේ හිස් පමණක් දිස්වන මේ ඡායාරූපයේ අමුතුම භයානක බවක් ඇති බව ඔබට පෙනෙනවා ඇති. ඉස්පාඤ්ඤයේ වැලෙන්සියාවල අතහැර දැමූ බෝනික්කන් කර්මාන්ත ශාලාවකින් තමයි මේ ඡායාරූපය ලබාගෙන තිබුණේ. පෙනෙන විදියට මෙම යන්ත්‍රයේ පිළිවෙලට අසුරා ඇති බෝනික්කන්ගේ හිස් කඳකට සවිකිරීම සඳහා නියමිතව තිබෙන්නට ඇති. එම බෝනික්කන්ගේ හිස්වල මුහුණේ සිනහවක සලකුණක්වත් නැහැ. එම නිසා ඔබ මේ උදකලා වුණොත් බියෙන් තැති ගන්නවාට කිසිම සැකයක් නැහැ. අංක 3 මායාකාරියක්. ටෙඩ් රොබර්ට්සන් කියන මේ පොලිස් නිලධාරියා ඩිට්‍රොයිට් වල ඩෙල්රේ ප්‍රදේශයේ ගෘහස්ථ කලබලකාරී තත්ත්වයක් පිළිබඳව ලැබුණු අමුතුමක් සඳහා ප්‍රතිචාර දක්වා ඒ සමතයකට පත්කොට පොලිස් මූලස්ථානයේ බලා එමින් සිටියා. ඒ එන අතරතුර පාළුවට ගිය නිවසකින් නමුතු විදියේ ශබ්දයක් ඔහුට ඇසුණා. USA වල ඩිට්‍රොයිට් අතහැර දැමූ පාළුවට ගිය නිවෙස් විශාල ප්‍රමාණයක් තිබුණද මෙම නිවස අසලට ලං වී බලන විට දුටු දෙයින් ඔහු පුදුමයට පත් වුණා. ඔහු පටිගත කරගත් බව කියන මේ වීඩියෝවේ හොල්මනකට සමාන සෙවණැල්ලක් වැනි දෙයක් සටහන් වී තිබෙනවා. ඒ වගේම මෙම නිවස අසල තිබී ඩෙල්රේහි මායාකාරී නමින් හැඳින්වූ රෝස් වේරේස් කියන කාන්තාවක් ගැන සඳහන් වෙන පුවත්පත් ලිපියක් ඔහුට හමු වුණා. ඇය මිනිමරුම් ගණනාවකට චෝදනා ලැබ සිරගත වූ කාන්තාවක්. ඉතින් මෙම පොලිස් නිලධාරියා මේ දුටුවේ ඩෙල්රේහි මායාකාරියගේ හොල්මන ද යන්න බොම තීරණය කරන්න. අංක 4 කොටියෙක්. 2019 පෙබරවාරි මස කන්සාබී මත්වී සිටි පුද්ගලයෙකු හූස්ටන් වල පාළු නිවසක කොටියෙකු දුටු බව පවසා සිටියා. මුලින් පොලිස් නිලධාරීන් සිතුවේ ඔහු විකාර කියවන බවයි. නමුත් පොලිස් නිලධාරීන් එහි ගොස් බලන විට අතහැර දැමූ පාළු නිවසක ගරාජයක යකඩ කූඩුවක සිටින හොඳින් වැඩුණු කොටියෙකු දකින්නට ලැබුණා. ඒ වගේම මේ අසල තිබී මස් ඇසුරුම් කිහිපයක්ද සොයා ගැනීමට හැකි වුණා. නමුත් එම නිවසේ මිනිසුන් විසින් බාට කිසිම සාක්ෂියක් හමු වුණේ නැහැ. Find the owner of that tiger, he could face charges. පසුව පොලිසිය විසින් එම සත්වයාව සත්ව සුරකුම් ස්ථානයකට බාර දීමට කටයුතු කරා. අංක 5 කොයි මත්ස්‍ය පොකුණ. මේ සාමාන්‍යයෙන් පාළුවට ගිය ගොඩනැගිල්ලකින් කිසිවෙකු බලාපොරොත්තු නොවන පුදුම සහගත දෙයක්. තායිලන්තයේ බැංකොක් වල පාළුවට ගිය සාප්පු සංකීර්ණයක් යෝද මත්ස්‍ය පොකුණක් බවට පත් වී තිබෙන හැටි තමයි මේ ඔබ දකින්නේ. ඒ එම සාප්පු සංකීර්ණයේ ඉදිකිරීමේදී නියමිත ඉදිකිරීම් රෙගුලාසි අනුගමනය කර නොතිබීම නිසායි. වසර ගණනාවකින් එහි කිසිම අලුත් වැඩියාවක් සිදු නොකළ නිසා එහි සීලිම කඩා වැටි වසි ජලයෙන් පිරී ගොස් තිබෙනවා.
අඩි ගණනාවක් ජලයෙන් යට වී ඇති එහි කොයි මත්සීන් විශාල වශයෙන් බෝ වී තිබෙන්නේ කෙසේද? ඇතමුන් පවසන්නේ ප්‍රදේශවාසීන් විසින් කොයි මත්සීන් නියතුලට ගෙනවිත් දමන්නට ඇති බවයි. එහෙමත් නැතිනම් මෙහි වූ මාළු ටැංකිවල මත්සීන්ගෙන් බෝ වෙන්නට ඇති බවයි. කෙසේ වෙතත් දැන්නේ තනිකරම වර්ණවත් කොයි මත්සීන්ගෙන් ගහන විශාල පොකුණක් බවට පත් වී තිබෙනවා. අංක 6 VG බෝඩ් වීජී බෝඩ් වලින් අදෘශ්‍යමාන ලෝකයේ සමග ගනුදෙනු කළ හැකි බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන්ම නිර්මාණය වුණු චිත්‍රපටි පවා ඔබ දැක ඇති. ඇතමුන්නම් මේ පෝරු සමග ගනුදෙනු කරන්න තියා ඒවා අල්ලන්නවත් බයයි. මොකද වීජී පෝරු හරහා අදෘශ්‍යමාන බලවේග සමග ගනුදෙනු කරන්නට යාමෙන් භයානක ඵල විපාක ඇති විය හැකි බවට සමාජයේ මතයක් තිබෙනවා. Is this who we were talking to the other night? ඇතමුන්නම් දැඩි කුතුහලයේ නිසාම මේ පූරු නිවසේදීම සාදාගෙන නොපෙනෙන බලවේග සමග සංනිවේදනය කිරීමට උත්සාහ කරනවා. මේ ඔබ දකින්නේ පාළුවට ගිය පැරණි නිවසකින් හමු වූ එවැනි වීජී පූරුවක්. හිතන්න ඔබ පාළු නිවසකට ඇතුළු වෙන විට මෙවැනි දෙයක් දකින්නට ලැබුණොත් ඉන් ඔබේ ඇඟ බීතියෙන් කිලිපොලා යනවාට කිසිම සැකයක් නැහැ. මේ නිර්මාණය කරේ කවුද? ඔවුන් කැඳවීමට උත්සාහ කරේ කුමක්ද? එම වෑයම සාර්ථක වුණා වෙන්න බැරිද? එම ගොඩනැගිල්ල පාළුවට ගියේ එහි බලපෑමක් නිසාවද්ද වැනි නොයිකුත් බිහිසුණු සිතුවිලි ඔබේ හිතට පැමිණෙනවාට කිසිම සැකයක් නැහැ. අංක 7 බෝනික්කන්ගෙන් පිරුණු ගම්මානය. ජපානයේ නගෝරෝ ගම්මානය සහ මුලින්ම වගේ අතහැර දැමූ පාළුවට ගිය නගරයක්. එහි එදා 300කට ආසන්න පිරිසක් වාසය කර තිබෙනවා. නමුත් මේ වන විට එම මුළු ගමේම වාසය කරන්නේ 27 දෙනෙක් පමණයි. එම නිසා මෙම ගම්මානයේ ගොඩනැගිලි පාළුවට ගොස් ඇති කියා ඔබ හිතුවා නම් වැරදි. මොකද අදෙහි ගොඩනැගිලි මිනිසුන්ගේ ප්‍රමාණයටම නිර්මාණය කරපු බෝනික්කන්ගෙන් පිරී පවතිනවා. මේ බෝනික්කන් නිර්මාණය කරන්නේ සුකීමි අයානෝ කියන කාන්තාව විසින්. ඇය මෙම ගම්මානයේම හැදී වැඩුණු කෙනෙක්. ඇයගේ පවුලේ සියලු දෙනා ගම අතහැර ගියද ඇය ඒ හුදකලාව වාසය කරනවා. 2000 වර්ෂයේ වන විට ඇය හෙවිසු ගම්මැසියන් 400 දෙනා වෙනුවට බෝනික්කන් 400ක් මසා එම ගොඩනැගිලිවල තැන්පත් කිරීමට කටයුතු කරා. නමුත් එහි යම් භයංකර බවක් ඇති බව ඔබට පෙනෙනවා ඇති. මේ ඔබ දකින්නේ හේ වූ පාසලක කුඩා ළමුන් විදියටම නිර්මාණය කර තිබෙන බෝනික්කන් සිටින හැටි. අනිකුත් බෝනික්කන් ගමේ නොයෙකුත් ස්ථානයන්වල නොයෙකුත් ක්‍රියාවන්හි නිරත වී සිටිනවා. උදාහරණයක් විදියට මේ ඔබ දකින්නේ විලක්කසල බිලීපිත්තකින් මසුන් මරමින් සිටින කෙනෙක්. ඉතින් බලන්න මේ පාළු ගම්මානය මොනතරම් අපූර්වද. අංක 8 පාළුවට ගිය පැරණි රෝහලක්. කැට්‍රිනා කුණාටුව නිසා ඇති වූ ගං වතුරෙන් ගොඩනැගිලි වලට හානි වූ නිසා බොහෝ ගොඩනැගිලි අතහැර දැමීමට සිදු වුණා. ඉන් වසර 10කට පසු එම ගොඩනැගිලි භාවිතයට ගැනීමට නොහැකි වහම කඩාබිම හෙලියොතු තත්ත්වයේ පැවතියා. නිව් ඕලින්ස් වල චැරිටි හොස්පිටල් එක දෙවැනි පාළුවට ගිය ගොඩනැගිල්ලකි. ඒ කුණාටුව පැමිණෙන්නට පෙර ලුසියානාවල පැරණිතම රෝහල ලෙස පැවතියා. නමුත් දැන්නේ ගරාවැටෙමින් තිබෙන භයානක පෙනුමක් සහිත පාළුවට ගිය ගොඩනැගිල්ලක් බවට පත්ව තිබෙනවා. ඒ තුලට ඇතුළු වූ පුද්ගලයින් ලබාගත් ඡායාරූප තමයි මේ ඔබ දකින්නේ. මොකද එහි උපද්‍රවයන් පැමිණිය හැකි ජීවී ද්‍රව්‍යයන් පවතිනවා. උදාහරණයක් විදියට රුධිර නිදර්ශකයන් සහ මිනිස් ඉන්ද්‍රියන් දෙහි තිබෙනවා. බලන්නේ තුල වූ දර්ශනය මොනතරම් භයානකද. බලන බලන හැමතැනක්ම එක වගේ බිහිසුණු බවකින් යුක්තයි. ඔබ මේ රෝහල තුලට ඇතුළු වුණොත් ඔබ වඩාත් බයට පත්වන්නේ ඔබට කුමක් හමු වුණොත්ද? ඔබේ අදහස පහතින් දක්වන්නට අමතක කරන්නට එපා. ඔබ නොදත් මෙවැනි අපූරු දේවල් දිනපතා දැනගන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.